යුගයේ ආදරණීයම YouTube ටෙලිකතාව අල්ලපු ගෙදර. ඔන්න අපි පොරොන්දුන විදියටම එපිසෝඩ් 6 ඔයාලගේ ආලින්දයට අරගෙන ආවා. යාළුවන්ට මිස්සුන මුල් කතා ටික අපේ channel එකේ playlist එකේ බලන්න. මතකද ඔයාලට පසුගිය කතාවේ අපි අවසානට නැවැත්තුවේ එදා හැන්දෑවේ නිපුන්ලගේ වහලෙට ආයෙමත් මුකද්ද වැටිලා කට්ටියම එළියට ගියේ සිද්ධියේ. ඉතින් කට්ටියම එළියට එද්දී අචින්තගේ අම්මත් මේ සද්දය ඇහිලා එතනට දුවගෙන ඇවිත් තිබ්බේ. එතකොටම තමා කට්ටියම දැක්කේ වහලෙන් එතන තිබුණ අඹගහට පැනලා දුවපු මහා තඩි රිලවව. වහලට මෙදාපාරේ වැටිලා තිබ්බේ ඒ හිලව. අතේ තියන් හිටියා ලොකු පොල් අඹ ගෙඩියක්. අඹ ගෙඩිය වැටුණු නිසා වහලේ උලුත් බිඳිලා තිබුණා. කොමහරි කට්ටියගේ මාතෘකා උනේ රිලව ගැන. කවදාවත් මේ පළාතේ රිලව් හිටියේ නැහැ. මේක කොහෙන් එන්නේ ඇතිද? කට්ටිය ඕව හිතද්දි අචින්තයි නිපුණී හොර රහසේ කාටත් නොපෙනෙන්න ඇස්වලින් ආදරය කරන ගමන් තමා හිටියේ. ඔය අතරේ කට්ටිය මොනවා කතා වුණත් චමීර ඒ කිව්වේ නිපුණිගේ අයියා නම් කල්පනා කළේ කලින්දා රාත්‍රියේ වහලට වැටුණු අද්භූත දේ ගැනයි. ඔය අතරේ අචින්තගේ නංගි මෙතනට දුවගෙන ඇවිල්ලා නිපුණිව එක්කගෙන ගියා එයාගේ ඇඳුමක් පෙන්වන්න. කෙල්ලොනේ අචින්තගේ නංගිත් පොඩි වුණාට දැන්ම ෆැෂන් කරන්න පටන් අරන්. මේ වෙලාවේ Tamange පෙන්වතිය Taman නැති අතරේ Tamange ගෙදරට ගිය එක ගැන හූල්ල හූල්ල හිටපු අචින්තගේ හිත කිව්වෙම දැන් ගෙදර යමන් කියලා. නමුත් දැන් ගෙදර යන එක හරි නැති බව තේරුණ හින්දා අචින්ත ගියේ නෑ. ඔය අතරේ නිපුණි අචින්තට අවුස්සන්න අචින්තගේ ගෙදර ගිහින් මෙහෙම මැසේජ් එකක් එව්වා. හූ හූ ඔයාගේ ගෙදර මම. ඔයා එළි කියලා මැසේජ් එකක් එව්වා. ඉතින් අචින්ත ඒකට මෙහෙම රිප්ලයි එකක් යවුවා. අචින්ත කිව්වා හරි හරි ඉන්නකෝ ළඟදිම ඔයා ඔය ගෙදර දිගටම නවත්ත ගන්නම්කෝ කියලා. දෙන්නගේ මැසේජ් ගහිල්ල එතනින් නවත්තන්න උනේ අචින්තගේ අම්මා ගෙනාපු යෝජනාවක් හින්දායි. මොකද්ද අචින්තගේ මැසේජ් ගහිල්ලත් නවත්තන්න තරම් එයාගේ අම්මා කියපු දේ හොඳ යෝජනාවක්ද නරක යෝජනාවක්ද? යෝජනාව ගැන හොඳ නරක ගැන දැනගන්න යාළුව හරියටම ලබන සෙනසුරාදා හවස 7:30 වෙද්දී RUA Production ආලින්දයට එන්න. ස්තුතියි.